CS TV ලෝම දකින ඔබේ ඇස මනෝ උපදේශිකා සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන උපදේශිකාවක් විදිහට කටයුතු කරන නිරෝෂා සේපරමාතු මහත්මිය සමගින් කතා බහ කරමු. නිරෝෂා මහත්මිය, දැන් අද දවසේ දරුවෝ සමාජ සම්බන්ධතා වලින් ඈත් වෙලා ඉන්නවා. දරුවෝ සමාජයත් එක්ක සමාලාවට වෛරකින් ඉන්නවා වෙන්න පුළුවන්. දෙමව්පියෝ මේ තත්ත්වය නිර්මාණය කරනවාද? කොහොමද දරුවෝ අතර මේ යහ ආකල්ප ඇති කරන්නේ? අනිත් අයත් එක්ක කටයුතු කරන්න කණ්ඩායමක් විදිහට ඉන්න, තමන්ගේ නොසල්වැසියොත් එක්ක සුහදව කටයුතු කරන්න, තමන්ගේ හිතමිත්‍රයොත් එක්ක ගනුදෙනු කරන්න, මේ අය හුදකලා ජීවත් වෙනවා, මේ තත්ත්වය මගහැරව ගන්න මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් මේ අද වගේ කාලයක, විශේෂයෙන්ම දරුවෝ දෙමව්පියෙකුට ඉන්නවා අහල පහල අයත් වැඩිපුර කාලයක් ගෙවල් වල ඉන්න වෙලාවේ? ඔෆිෂල් දැන් අපේ දෙමව්පියන්ට අනිවාර්යයෙන්ම දෙමව්පිය බලාපොරොත්තු වෙන දෙයක් තමයි තමන්ගේ දරුවා දක්ෂම කෙනෙක් වෙන්න ඕන කියන එක. ඒක තමයි හැම අම්මා තාත්තා කෙනෙකුගේම හිනේ. ඒත් එක්ක මම හිතන්නේ දෙමව්පියෝ දැනගන්න ඕනේ මේ හැම දරුවෙකම දක්ෂ වුණාටම විතරක් මදි. ඒ දරුවව තුළ කරුණාවන්තකම, හැදියාව, තවත් කෙනෙක්ට ඉවසීමෙන් ඇහුම් කන් දෙන එක, ඒත් එක්කම තවත් කෙනෙක්ට ගෞරව කරන එක, මේ හැම ආකල්පයක්ම දරුවා තුළ තියෙන්න ඕනේ. අධ්‍යාපනයට සමබරව මේ දේවලුත් තියෙනවනේ. මොකද අපේ පරණ කියමනක් තියෙනවනේ ක්‍රිෂාන්, ගුණ නැන බැලින් මිතු පුතුමේ ඒකාගරු කිය. ගුණ තමයි මුලින් තියෙන්නේ, නැන තමයි ඊට පස්සේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ගුණ තමයි අපි මුලින් දරුවක් දිනු කරන්න ඕනේ. ඉතින් අන්න ඒ නිසා දෙමව්පියෝ කාර්යබහුල වෙන්න වෙන්න දරුවාත් එක්ක මේ ආකල්ප ගැන කතා කරන්න තියෙන කාලය අඩුයි. නමුත් අධ්‍යාපනය දෙන දෙමව්පියෝ ගොඩාක් කාලය වැය කරනවා, ටියුෂන් වලට යවනවා, ගොඩාක් මුදල් වියදම් කරනවා, සෑහෙන දෙයක් කරනවා. ඉතින් මං හිතන්නේ මේ ලැබිච්ච කාලය, මේ කොවිඩ් 19 ඔස්සේ අපිට ගෙදර දරුවාත් එක්ක ඉන්න ලැබිච්ච කාලය පුළුවන් නම් අම්මල තාත්තලට පාවිච්චි කරන්න මං හිතන්නේ හොඳ ආකල්ප. දරුවෙක්ගේ මනසට ඇතුල් කරන්න ඕන හොඳම කාලය තමයි දරුවගේ පුංචි කාලය. ඔත කතාවක් තියෙනනේ මැදදි මිනිස්සු හදන්න අමාරුයි කියන එක. ඒ නිසා පුංචි කාලේදී පුළුවන් නම් තමන්ගේ දරුවගේ මනසට මේ හොඳ ආකල්ප ටික දෙන්න මේ ලැබිච්ච අවස්ථාව දෙමව්පියන්ට අවස්ථාවක් කරගන්න පුළුවන්. පුංචි ක්‍රියාකාරකමින් කරන්න පුළුවන් දෙයක් තියෙනවා ක්‍රිෂන්, මං හිතන්නේ අම්මලට පුළුවන් නම් අපේ දරුවව චුට්ටක් ළඟට අරගෙන කතා කරන්න. එයාගේ පන්තිය ගැන, ඔයාගේ පන්තිය තමයි කී දෙනෙක් ඉන්නවද? බොහෝ දරුවෝ අද කාලේ දන්නේ එයාගේ දෙපැත්තේ ඉන්න දරුවෝ ගැන විතරයි. පන්ති කාමරේ ඉන්න අනිත් දරුවෝ ගැන දන්නේ නැහැ. ඒගොල්ලොත් එක්ක ආශ්‍රයක් නැහැ, කතා බහක් නැහැ. බොහෝ වෙලාවට දරුවෝ ආත්මార్థකාමී වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. මේ දේ නැති කරන්න ඔකට අපි දරුවන්ට උගන්වනව නිපුණතාවක් කියලා ප්‍රාථමික අධ්‍යාපනයේදී ක්‍රිෂන්, පුද්ගල හා සමාජ සම්බන්ධතා නිපුණතාවය කියලා. මම හිතන්නේ ඒ දේ අනිවාර්යෙන් ඩිවලොප් වෙන්න ඕනේ, නැත්නම් දරුවෙක් සමබර වෙන්නේ නැහැ. ඒක නිසා පුංචි දරුවෙක් ළඟට අරගෙන කතා කරන වගේ පන්ති ඉන්නේ යාළුවෝ කවුද, ඔයාගේ යාළුවන්ගේ නම් කියන්න, ඔයාගේ හොඳම යාළුවා ගැන නෙමෙයි මං අහනවා, ඔයාගේ ඉස්සරහ පේළිය, පිටිපස්සෙ පේළිය, පැත්තෙ පේළිය, මේ ඉන්න ළමයි 10 දෙනෙක්ගේ, ඒගොල්ලෝ කොහොමද ඉස්කෝලේ ඉන්නේ, ඒගොල්ලෝ කොහෙද ජීවත් වෙන්නේ, මේ ගම කොහෙද, මොනවට දෙයක් කැමති කියලා වැඩිින් හිතන්නේ, මොනවාද ඔයගොල්ලෝ, ඔයා ඒගොල්ලන්ගේ දකින්න හොඳ දේවල්, ඒ වගේම ඔයාගේ හිතට අකමැති දේවල් මොනවාද ඔයාගේ දකින්න කියන දේවල් අහන්න ගත්තට පස්සේ සමහර වෙලාවට මං හිතන්නේ පළමු වතාවට වෙන්නේ දරුවෝ ඒ දරුවෙක් ගැන හිතන්නේ එයා ඇත්තටම මොනවට දාස ඇත්ද, ඇත්තටම මම කැමති දෙයකට එයා කැමති ඇතිද, එයාගේ හොඳ දේවල් මොනවාද. සමහර විට දරුවෙක් ඒකේ නැත්නම් තව දරුවෙක් එක තරහින් ඉන්නවනම් අම්මා තාත්තා මේ අහන දේත් එක්ක එයාගේ හොඳ දේවලුත් තියෙන්න පුළුවන්. ඒ දකින නරක වගේම මොකක්ද එයාගේ හොඳ කියලා මතක් කරන්න ගන්නවා. එතකොට තරහක් තිබුණත් ඒක ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. මේ පුද්ගලයොත් එක්ක තියෙන, සමාජයත් එක්ක තියෙන සම්බන්ධතාවය දරුවෙක් දියුණු කරගත්ත තරමට තමයි ඒ දරුවා හැමෝම ආදරය කරන කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ කාලේ පුළුවන් නම් දෙමව්පියන්ට මේ වෙනුවෙන් කැප කරන්න ඔය වගේ පුංචි ක්‍රියාකාරකම්කින්. ආයත දේවල කොහොමද, මේ දරුවෝ ඉස්කෝලේ ඉන්නේ කොහොමද, ආයත එක කතා කරලා තියනවද, එනවා මේසරේ අලුතින් ඉස්කෝලේ ගියාට පස්සේ කියන්න, මම ඔයාගේ හොඳ දේවල් මෙන්න මේ විදිහට දැක්කම අම්මත් එක්ක ඒවා කිව්වා, ඔයා මොනවටද කැමති, ඔයා වටේ ඉන්න දරුවොත් එක්ක කොහොම කතා කරන්නේ. එතකොටයි සන්තිය ඇතුලේ සහයෝගයක් ගොඩ නැගෙන්නේ. දරුවා හිතන් ඉන්නේ මගේ දෙපැත්තේ ඉන්න යාළුවෝ දෙන්න තමයි මගේ හොඳම යාළුවෝ දෙන්න කියන එක. එහෙම නෙමෙයි, හැකියාවකට ගියොතින් අලුතෙන් ඔයාට තවත් යාළුවෝ මුණ ගැහෙන්න පුළුවන්. ඒ දරුවා ඒ යාළුවොත් එක්කත් මේ විදිහට තමයි ඔයා සම්බන්ධතාවය ගොඩ නගා ගන්න පුළුවන් කියන එක. ඔය වගේ කුංචි කුංචි දේවල් හොඳ ආකල්ප එකතු කරන් අම්මල තාත්තරට මේ ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. අදට නැති වුණත් දරුවෙක් රැකියාවකට ගිහිපු දවසක වුණත් ඒ දරුවට හැමෝම වටේ ඉන්න අය ආදරය කරන්න, ගරු කරන්න, ඒත් එක්කම ඒ දරුවට තැහුම් කන් දෙන්න අනිත් අය උත්සාහ කරන්නේ දරුවා ඒ වගේ තත්ත්වයකට පත් වෙනුත් විතරයි ක්‍රිෂන්. මම හිතන්නේ අම්මල තාත්තරට මේ රැකිච්ච කාලේ ඒ වෙනුවෙන් ගත කරන්න පුළුවන් නම් ඒත් එක්කම අපේ නෑදෑයෝ ගැන ඔයා මොනවද හිතන්නේ, මෙයාගේ දකින හොඳ දේවල් මොනවද, ඔයා අකමැති දේවල් මොනා හරි තියනවද,
ඒ දේවල් කතා කරන්න. අකමැති දේවල් වුණත් අපි ඉවසීමෙන් ඒකෙනත් එක්ක සම්බන්ධතාවය දිගට කරගෙන යන්න ඕනේ. ඉවසන්න ඕනේ. ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවකදී අපිට තරහක් ආපු වෙලාවකදී ඔයා යාගේ හිත රිද්දන්න නැතුව දරුවෙක් විදිහට මේ දේවල් ඉවසගෙන ඉන්න ඕනේ කියන එක. මේව තමයි කෙරෙන්න ඕන දේවල්. ඔබට හිතන්න බොහෝ දේවල් තියෙනවා. අපි තවදුරටත් නිරෝෂා සපර්මාද මහත්මිය සමගින් කතා බහ කරමු. මේ වගේ වටිනා වීඩියෝස් නැවත නැවත ඔබට නරඹන්න පුළුවන් අපේ CS TV නාලිකාව subscribe කිරීමෙන්. ස්තුතියි.